அது தவுச டிவி. Read your lifestyle. අද කාලේ දෙමව්පියෝ නිතරම කියන දේවල් ටිකක් තමයි දරුව හරි මොරණ්ඩුයි අවධානය මදි ඉක්මනින් තරහ යනවා කොච්චර කිව්වත් කියන දේ අහන්නේ නැහැ ඕන වෙලාවක ෆෝන් එකේ ටැබ් එකේ දුන්නේ නැතොත් ඉල්ලලා අඬනවා වගේ ඒවා ටිකක් සාමාන්‍යයි වගේ පෙනුනට දන්නවද මේවා virtual autism කියන තත්වේ ලක්ෂණ වෙන්න පුළුවන් කියලා ऑटिज्म කියවම ඔයාලට ටිකක් අහල පුරුදු ඇති. ඒත් ගොඩක් අය මේ virtual autism ගැන නම් දැනුවත් නැහැ. ඉතින් මේ ගැන දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න මම ශෂි ආනන්දනි. අද අපි කතා කරන්නේ virtual autism ගැන. අඩු කුඩා දරුවන් රූපවාහිනී ජංගම දුරකථන පරිගණකය වැනි ඩිජිටල් තිර දීර්ඝ කාලීනව භාවිතය නිසා ඔවුන්ගේ ඇතිවෙන සංනිවේදන භාෂාමය හා හැසිරීමේ දුර්වලතා තමයි සරලවම virtual autism කියලා කියන්නේ මොලේ සම්බන්ධ පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා දවසකට පැය 3කට වඩා ස්ක්‍රීන් එකක් සමග කාලය ගත කරන දරුවන්ගේ මොළයේ ශ්වේත ද්‍රව්‍ය සහ දූෂිත ද්‍රව්‍ය වල වෙනසක් ඇති වෙනවා කියලා. ඒ වගේම මෙලටනින් හෝමෝන සාන්ද්‍රණයේත් ඩෝපමින් ගැබා 5 hydroxytrypsin සහ ඇසිටයිල් කෝලීන් වැනි නියුරෝන සංනිවේදක වල මේ යම් අඩුවීමක් වෙනවා කියලා. මේ රසායනික අසමතුලිතතාවය තමයි දරුවාගේ කතනය, අවධානය, තීරණ ගැනීම, තර්කානුකූලව ප්‍රශ්න විසඳීම ඇතුළු ප්‍රජානන හැකියා සහ නිින්ද, චිත්තාවේග, හැසිරීම වගේ දේවල් වල වෙනස්කම් ගැටලු වලට හේතු වෙන්නේ. කරද්දී ගොත ගහනවා නම් වචන හසුරවන්න අපහසු නම් රැට නිදා ගන්න බැරි වෙනවා නම් උගන්වන දෙයට අවධානය නැත්නම් නම කිව්වට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඇසට ඇස බලන්නට බැරි නම් ඉවසීම නැ ඉක්මනින් තරහ යනවා ආවේගයෙන් හැසිරෙනවා නම් මේ දරුවා බොහෝ දුරට virtual autism වලට ගොදුරු වෙලා තියෙන්නට පුළුවන් අපිට මේක සම්පූර්ණයෙන්ම මග අරව ගන්න පුළුවන් මුලින්ම ඔබ දරුවව සම්පූර්ණයෙන්ම ඩිජිටල් දේර ආශ්‍රයෙන් ඉවත් කරන්නට ඕන කෙතරම් කාර්යබහුල වුවත් දරුවා සමග කාලය ගත කරන්න හිතන්න අපි සල්ලි නිලතල පස්සේ කොච්චර දැඟලුවත් දරුවගේ ළමා කාලය ආයේ එන්නේ නැහැ කාලය කලමනාකරණය කරලා දරුවා එක්ක ඉන්න එයා එක්ක සෙල්ලම් කරන්න ප්ලේඩෝ මැටි ක්ලේ පාප කොළ යොදාගෙන පොඩි පොඩි ක්‍රියාකාරකම් කරන්න ඔරිගාමි වැනි සියුම් අත්වැඩ හුරු කරන්න සංකීර්ණයක ජීවත් වුණත් සතියකට දිනක්වත් දරුවා සමග එළිය ඇවිදින්න යන්න වටපිටාව ගහකොළ පෙන්වන්න නින්දට යෑමට පෙර ඔයාගේම උස්පහත් ශබ්දයෙන් කතන්දර කියවන්න නැලවිලි ළමාගේ ගයන්න රැකියාවට ගිය පසු දරුවා බලා ගන්නා ඔබේ දෙමාපියන් ගෙදර උදව්වට සිටින පිරිස දිවස රැකුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් යන අයට මේ රූපවාහිනී ජංගම දුරකථන ඇබ්බැහියේ හානිය කියලා දෙලා දරුවට අවශ්‍ය මුල්මාවිය සංවර්ධන ක්‍රියාකාරකම් හඳුන්වලා දෙන්න
එදිනෙදා කරන කියන පුංචි වැඩ සටහන් කරන්න ඇක්ටිවිටි බුක්ස් ලබා දෙන්න. එතකොට යායකට තවත් උනන්දු වෙයි. පොඩි දරුවෝ කොහොමත් කැමතිනේ හරලකුණු දාලා තරු ගන්න. ඒක යාළගේ පෞරුෂ වර්ධනයටත් බොහෝම ප්‍රයෝගී වෙනවා. දරුවන්ගේ සුබ සිද්ධිය ගැන හිතන අම්මල තාත්තල වගේම හෙට දවසේ නව පරපුර ගොඩනගන්නට කැප වෙන උනන්දු වෙන ඔයාලා හැමෝම මේ වීඩියෝවෙන් හොඳ අධ්‍යාපනයක් ලබන්නට ඇති. අපි හිතුවට දියුණු වෙන ලෝකයක යන්න තාක්ෂණය දරුවන්ට දෙන්න ඕන කියලා පුංචි 6-4 නොතේරෙන බහ තෝරන වයස දරුවෙක්ට අනවශ්‍ය ලෙස ෆෝන් ටැබ් වැනි ඩිවයිසස් අතට දීම කොච්චර බැරෑරුම්ද කියලා දැන් තේරෙනවද? සයිබර් අවකාශය කියන්නේ වැඩි හිටියොත් අතරමං වෙන තැනක්. ඉතින් මේ වගේ දෙයක් අලුතෙන් සමීප කරද්දී හොඳ අවබෝධයෙන් වගකීමෙන් මඟ පෙන්වන්නට ඕන. ක්‍රමානුකූලව නිරීක්ෂණය කරන්නට ඕන. පහසුවට දරුවට හිතු මතයට ඩිවයිස් දෙන්න යන්න එපා. ෆෝන් එකෙන් ඉගෙන ගනි, අපිට වඩා හොඳට ටෙක්නිකල් දේවල් දන්නවා කියලා තමන්ගේ දරුවව අමාරුව වැටෙන්නට ඉඩ දෙන්න එපා. අපේ ළමා කාලයේ සුන්දරත්වය ඒ විදිහටම නැතත් දරුවට අත්විඳින්නට දෙන්න. බුද්ධිමත් දෙමව්පියන් වෙන ඔයාලට ඒක කරන්නට බැරි දෙයක් නෙවෙයි. අසීමිතව දරු සෙනෙහස ආදරය තියෙන ඔයාලා ඒක කරනවා කියලා අපිත් හොඳටම දන්නවා. දරුවෝ අපේ අනාගතය, අපේ වටිනම වස්තුව, අපේ ආදරය. අපි එයාලව රැකගමු. එහෙනම් මේ වගේ වටින දැනුම බොහොමයක් එක්ක නැවත අපි හමු වෙමු. නවලොවට ආදරයෙන් අපි අද දවස ටීවී. ඕන දෙයක් විකුණ ගන්න, ඕන දෙයක් හොයා ගන්න. fast.lk free classifieds in sri lanka.